මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ලෝගාට වලින් මදින් ඕනේ අපේ පක්ෂ සභාපත්තුමා පහුගිය දවස්වල ආණ්ඩුකාරවරු පත් කර තමුන්වන්සල ගිහිල බලන්න ශ්‍රී ලංකාන දසක කාර්යාලේ අපේ පක්ෂ ජ්‍යේෂ්ඨ හිටපු මැති අමතුරු කී දෙනෙක් උදේට එනවා හවසට යනවා කී දෙනෙක් අද රස්තේ අද වෙනවද බලන්න අර බලන්න අහිංසක තිස්ස කරලියද්ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිස්ස කරලියද්ද අත කෑගලේ අතවුද සෙනරත්න ඊළඟට වැලික මාසනේ සංවිධායක හේමල් ගුණසේකරලා ඊළඟට ජගත් පුෂ්පකුමාරලා ඇතුළු 50කට වැඩි ශ්‍රී ලංකා අන්දස් පක්ෂිකයෝ ඉන්නවා. කවුද මේ පත් කළ තියෙන්නේ ආණ්ඩුකාරවරු විදියට? ආණ්ඩුකාරවරු විදියට කවුද පත් කළ තියෙන්නේ? ශ්‍රී ලංකා කාර්යකුට මේක දෙන්න බැරිද? අර එක්සත් ජාතික පක්ෂයේ හිටපු නගරාධිපති මුසාමිල් උන්නයි මුසාමිල් පත් කළා. අද සංස්ථාවල සභාපතිවරු පත් කරනකොට කියනවා අවුරුදු 70න් ඉහළ මෙහා පත් කරන්න කියලා. මං අහනවා මුසාමිල්ට කීයද වයස කියලා. මුසාමිල්ට රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිගේ වයස කීයද කියලා මං අහනවා. ජනාධිපතිතුමා දන්නේ නැද්ද? මං දන්නේ. ඔක්කොම ජනාධිපතිතුමා පත් කරන්නේ ඔක්කොම මේ ලෝකේ ඉන්න ලොකුම හවුරුද්දකේ තමයි පත් කරන්නේ. අර එක්කෙනෙක් පත් කළා තියෙනවා කීර්ති. කීර්ති මොකද්ද? කීර්ති දෙන්න කෝන් කියන්නේ කවුද? විද්‍යාලංකාරයේ අනන්ත මණ්ඩලේ සේවකෙක්. ලිපිකරුවෙක් නෙවෙන සේවකෙක් කිව්වම ඔයාලට හිතා ගන්න පුළුවන්නේ. ලිපිකරුවෙක් නොවන සේවකයෙක් තමයි පත් කළා තියෙන්නේ. එයයි ඊට පස්සේ ආයතනයක හොර සහතික දීලා ශාස්ත්‍රාවෙන් පන්නපු මිනිහෙක් තමයි ওই කීර්ති සිරිවර්ධන. මේක එකම සුදුසුකම තමයි සත්‍යල්ල පත් කළා. එහෙනම් ඉතින් මේ කොළඹ මහනගර සභාවට තරඟ කරා. ඒ වුණත් එකම තියෙන සුදුසුකම තමයි මම UNP කාරයක් නෙවෙයි. නමුත් කියන්න ඕන, ඇත්ත කියන්න ඕන, UNP කාරයක් නෙවෙයි වුණත් මම මගේ ජීවිතේ මම UNP එකට යන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ගහලා එළෙව්වත් මම ශ්‍රී ලංකා කාරයක් මත තියාගන්න. බලන්න පත් කළා තියෙන කාද රනිල්ට වයින මිනිස්සු තමයි පත් කරන්නේ ඔක්කොම. කෙහෙල් ඇවරියෙන් එක්කෙනෙක් පත් කළා. රනිල්ට වයින හොඳටම බුදේ රාවල් දෙකනා මාධ්‍ය තුලින් වයින මිනිහෙක් තමයි කෙහෙල් ඇවරිය. කෙහෙල් ඇවරියෙන් ඇවිල්ලා කයිද දින්නේ නීතිඥවරේ? එයයි පත් කළා. ඔය වගේ බලන්න කොච්චර මේ පක්ෂ මිනිස්සු නැද්ද මං අහන්නේ. ගරු පක්ෂ සභාපතිතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දර දිය ඇදලා අවුරුදු ගමන් මහන්සි වෙච්ච මිනිස්සු පක්ෂේ ඉඳෙද්දි කොහෙවත් නැති පැරිචුට් කාර්යෝ ගන්නලා ශ්‍රී ලංකා පත් කරනවා. මේවා පත් කරලා මේ මොනවටද මේවා කරන්නේ? පක්ෂයක් ගොඩනග ගන්න පුළුවන්ද මෙහෙම? ওই ආසන ওই දිස්ත්‍රික් සංවිධායකරු 16 පත් කරාට මං කියන්නේ මේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගන්න මේ යන ක්‍රමයට මේ පහුගිය දවස්වල හැසිරෙච්ච විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ කර ගන්න බෑ. අද පොහොට්ටුවේ කට්ටිය මෛත්‍රීපාල මහත්තයාට මල් තියලා වඳින්න ඕන. මොකද හේතුව? මහින්ද අමරවීර සන්ධාන ලේකම්තුමා ලියුමක් ගිහලා දුන්න කතානායකතුමාට මේ ඔක්කොම පොහොට්ටුවයි අපි ඔක්කොම ශ්‍රී ලංකා මේ එක සන්ධාන කියලා.